අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි, අදත් ඔබ අපහා එක්වන්නේ යාය TV ඔසේ ගෙනේන ධර්ම සාකච්ඡා මාලාවක තවත් අදියරක් සමග. අදත් සුපුරුදු පරිදි අපගේ දහම් පැනයන්ට විසඳුම් සහ දැනුම බෙදා ගැනීම සඳහා මැදිරිට පැමිණ සිටිනවා වෛද්‍යාචාර්ය ගාමිණී අභයවන්දිතුමා. අපි ඔහුව ඉතා සාදරයෙන් පිළිගන්නවා. අතවශ්‍යම දැන් පසුගිය වතාවේ අපි කිව්වා මේ අපිට ප්‍රේක්ෂකයෝ විශාල සංඛ්‍යාවක් ප්‍රශ්න රාශියක් අන්තර්ජාලය ඔස්සේ යොමු කරලා තියෙනවා. එයින් ප්‍රශ්න කීපයකට අපි පසුගිය වතාවේ පසුගිය වැඩසටහනින් පිළිතුරු දුන්නා. එයින් තවත් පැන කීපයක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකේ මූලික පැනය විදිහට මේ අතවශ්‍යම මේක මේ හොඳ පැනයක්. මොකද මේ වෙන විට ශ්‍රී ලංකාව තුළ පෙරලීන් ගොඩක් සිද්ධ වෙනවා. එකක් තමයි ගම් පෙරලිය. ඒක ආණ්ඩුවෙන් කරන එකක්. එතකොට මේ ප්‍රේක්ෂක මහතා අපෙන් අහන්නේ, අද ලංකාව තුළ සිදුවෙන මේ ආගම් පෙරලිය කුමක්ද කියලා. මොකද්ද ඔබගේ පිළිතුර? ඔවිතන පෙරලී කියලා මම හිතන්නේ එතුමා හිතන්නේ විප්ලවය කියන එක. ආගම් විප්ලවය. විප්ලවයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයකට යොමුවීමක්. එතකොට ඒ දැන් තියෙන එක සම්පූර්ණයෙන් නැතිලා සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් මතුවෙනවා. විප්ලවය කියන්නේ. ඉතින් ඒ පෙරලෙනවා කියලා කියන්නේ ඒකයි. පෙරලියක් කියලා කියන්නේ මේ ආගම් පෙරලිය. අපි බලමු මේ ආගම කිව්වේ මොකද්ද? ආගමෙන් වෙච්ච දේ මොකද්ද? ආගමෙන් වෙනවයි කියලා අපි හිතාගෙන හිටපු දේ ඇත්ත වශයෙන්ම වෙලා තියෙනවද? ආගමෙන් රටක් දියුණු වෙලා තියෙනවද? රටක් එහෙම නැත්නම් පරිහරණයටපත් වෙලා තියෙනවද? ඉතින් ඒ ආගම එවැනි දෙයක් දිගටම කරගෙන යෑමෙන්, මේ බුද්ධ ආගම පමණක් නෙමෙයි සෑම ආගමක්ම දිගටම කරගෙන යෑමෙන් රටට, තමාට, රටවැසියන්ට කිසි ප්‍රයෝජනයක් තියෙනවද? ඒත් වශයෙන්ම රටවැසියා එන්න පහත් තත්වයකට වැටෙන අවධියක දැන් මහජනතාව ඉතා බුද්ධිමත් කට්ටිය දැන් ඉන්නවා. ඒ කට්ටියට තේරලා තියෙනවා මේ දේශපාලනය වශයෙන් රටේ වෙන සිද්ධවීම් වලට මූලික හේතුව යටින් ඉන්නේ මේ ආගම කියලා. එතකොට මේ ආගම් නිසා තමයි දේශපාලනඥයන්ට එක එක විදිහට යම් යම් විදිහට තීරණ ගන්න හේතු වෙලා තියෙන්නේ. එතකොට මේ ආගම් පෙරලියක් සිදු වුණොත් ඒ ආගම් මත ඇනගහගෙන ඉන්න, ඇලිලා ඉන්න කට්ටිය ඔක්කොම වැටෙනවා. එතකොට දැන් මේ මහජනයාට තේරලා තියෙනවා මේ යටින් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ආගම් නිසා. ආගම් නිසා ජාති ભેද, කුල ભેද, ගෝත්‍රික සමාජයක් බිහි වෙලා තියෙනවා. ඒ වගේම ආගමෙන් අපේ විශේෂයෙන් බුද්ධ ආගමෙන්, එහෙම නැත්නම් බුද්ධ දර්ශනයෙන් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද නිවන් දැකීම, බුද්ධිමත් වීම සිදු වෙලා නැහැ. එහෙම කිසි කෙනෙක් කරලා නැහැ. නමුත් ඒ බුදුහාමුදුරුවක් වෙනුවෙන් පෙනී සිටින පහාමුදුරුන් ඉන්න සමහර කියන චීවරධාරීන් කියලා සමහරව ඇත්ත වශයෙන් දැන් වෙන වෙන අසභ්‍ය නම් වලින් දැන් හාමුදුරුන්ට ආමන්ත්‍රණය කරනවා. එවැනි කට්ටිය දැන් තමාගේම පරිහානිය නිසා මේ බුද්ධ දර්ශනයක්, බුද්ධ දේශනයක් විකෘත කරගෙන ඒ බුද්ධ දේශනය දැන් එක එක විදිහට කියන්න පටන් ගන්නවා. මොකද දැන් සත්‍යය මතුවෙන කාලයක, සත්‍යය මතුවෙනකොට මේ අසත්‍ය දැන් සත්‍ය කියලා පෙන්වන්න බැරි වෙනවා. මහ ජනතාවට තේරෙනවා මේ අසත්‍යයි. මේකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. මේක මුදල් උපයන ක්‍රමයක් පමණයි. මේක මිනිසුන් මුලා කරන ක්‍රමයක් පමණයි. මේකේ ඉන්න අනිත් අයට කියනවා භාවනා කර කර සිත නිවාගෙන සංසුන්ව ඉන්න කියලා. කියලා ඉවරලා පොයදාට ලවුඩ් ස්පීකර් දාලා කෑ ගහනවා කම්පැල්ලකම්. අත නරිගොල්ලන්ට කියනවා සිත සංසුන් කරගෙන ඉන්න කියලා. අතනින් එපා ලවුඩ් ස්පීකර්. ඒ වගේම කියනවා මෙන්න හොගම් කරන්න එපා, සතුන් මරන්න එපා කියලා කියලා. දැන් මට දැනගන්න ලැබුණා එක හාමුදුරු කෙනෙක් උසස් තැනක ඉන්න කියලා තිබුණා හොරගම් කරාට කමක් නැහැ කියලා. හොරගම් කරාට කමක් නැහැ. මොකද ඒක අර දේශපාලනයක් සම්බන්ධ වෙලා තියෙන රට හදනවා නම් හොරගම් කරාට කමක් නැහැ. ඔව් ඔව් ඔව්. රට හදනවා නම් හොරගම් කරාට. මහානායක හොරෙක් කියලා. දැන් ඊළඟට
මට ආරංචි වුණා මේ මාධ්‍යවල තිබුණා හාමුදුරු කෙනෙක් පොලිස් නිලධාරියෝගේ බෙල්ල මිරිකලා මැරුවා. ඔව් අත වශයෙන්ම නිකන් දායකයෙක් ගෙනම් කමන්නේ මේ සාම නිලධාරියෙක් කොයිතරම් මානසික තත්ත්වයකද මේ කියන්නේ මේ සංසුන් වෙන්න කියන අනිත් අයද කියන කෙනා මෙන්න මේ දේවල් නොකරනවායි කියලා පොරොන්දු වෙච්ච කෙනා කෝටියක් සංවරශීලිය ආරක්ෂා නාතිපාතා වේරමණී කියලා හැමදාම දවස් කීපාරයක් කියන කෙනෙක් ගිහිල්ලා පොල් රටේ නීති ආරක්ෂා කරන්න තමන්ට වරෙන්තුවක් බාර දීමට පැමිණි. ඒ කියන්නේ ළමා අපචාර සම්බන්ධයෙන් මේ නිකුත් කරපු වරෙන්තුවක් විවෘත වරෙන්තුවක් කෙනෙකුගේ බෙල්ල මිරිකලා එතනම මරණවයි කියලා කියන සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්. ඒ කියන්නේ මානසික රෝගයකවත් කරන්න නැති වැඩ. ඉතින් මෙවැනි තත්වයකට දැන් අපේ බුද්ධ ආගමේ බුදුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කට්ටිය පත් වෙලා තියෙනවා. දැන් ඒක ඔය එක එකක් පමණයි. දැන් තව අවශ්‍යම ඒක අපි සමතුලිතව අවධාරණය කළ යුතු දේ වෙන්නේ බැරි වෙලාවක්වත් මේක භික්ෂුන් වහන්සේ කෙනෙක් නොවි කතෝලික පල්ලියේ එහෙම නැත්නම් මුස්ලිම් පල්ලියේ කෙනෙක්ගෙන් වුණා නම් මොනවා කියයිද? නැත්නම් එහෙම Hindu පූජකවරයෙක්ගෙන් වුණා නම් මොනවා කියයිද? කියයි තවත් ජාතිවාදී බලවේග සේන ඒ මට්ටමට අතවශ්‍යම මම හිතන්නේ මේ සමාජයේ විසින් ඉච්චර ලොකු මේ කතිකාවතක් මේ පිළිබඳව ගොඩනැගුවේ දැන් තමයි මේ කතිකාවත පටන් ගන්න තියෙන්නේ. දැන් ඒ වගේම ආරංචින മന്ത്രി ඔරේ කැටියට හිටපු හඳුරු කෙනෙක් අත්වශයෙන් മന്ത്രിකම කරන්න නෙමෙයි සිවුරු දාගන්න නිවන් දකින්නවා කියලා පොරොත් වෙලා. නමුත් එහෙම කෙනෙක් ළමා අපචාර පිළිබඳව මේ පොලිසියෙන් රැගෙන ගියා කියලා ඒ වගේම ළමා අපචාර කරපු කට්ටිය හැංගිලා ඉන්නවා කියලා මාධ්‍යවල මේ වන විට බන්දනාගාර කුමසාරිස් කියලා තිබුණා භික්ෂූන් වහන්සේලා මම හිතන්නේ 15කට අධික සංඛ්‍යාවක් දැනට වැඩිදිකරුවන් වශයෙන් තීරණය වෙලා බන්දනාගාරේ ඉන්නවා කියලා. නමුත් දැන් ඇයි අපි දැන් මේ බලන්න ඕනේ මේ බන්දනාගාරේට යන්නේ නැමේ මෙතන බලන්න ඕනේ ඇයි මේ ආගමක් වශයෙන් අනික මේක මේ බුද්ධ ආගමටම මේ අනන්‍ය වෙච්ච දෙයක් නෙමෙයි. පල්ලි තුල ඌට වැඩිය දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ බටහිර ලෝකේ මම හිතන්නේ අද වෙනකොට මේ ඉංගලන්ත පල්ලි මේ කාදිනල්වරේ ඉලාස්සුන ඔහුගේ තනතුරේ. ඌ ළමා අපචාරකේ. දැන් ඒගොල්ලෝ පොලිසියෙන් ඒක විභාග කරනවා කියලා මාධ්‍යවල තිබුණා. දැන් ඒ අපේ වෙලා තියෙන්නේ මේ බුද්ධාගම කියන එක. මම මෙතන පැහැදිලිවම කියන්නේ බුදුන් වහන්සේ විසින් වෙනුවෙන් පෙනී සිටනවා කියන මේ සිවුරු දාගෙන ඉන්න කට්ටියගේ අත් වශයෙන් සම්පූර්ණයෙන් හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ කියන්නේ අත් වශයෙන් බුද්ධ දේශනේ සඳහන් වෙනවා බුද්ධ දර්ශනේ නැති වෙන්නේ ඒක ඇතුළෙම ඉන්න මිනිසුන්ගෙන් කියලා. ඉතින් ඒක අපිට වැරදි කියලා කියන්න බැහැ. දැන් තියෙන පේන හැටි ඔය අතවශ්‍ය මන් දන්නේ ඇයි මේ ආණ්ඩු ක්‍රම රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කියන්නේ බුද්ධාගම ආරක්ෂාවට පෝෂණ ඉතින් එහෙම දෙයක් වාජ්‍යතුරේ අවශ්‍යද? අවශ්‍ය නැහැ. බුද්ධාගමනේ ආගමක් වුණත් දර්ශනය වුණත් ඒක තමා තුළින් තමා වෙනම කරන දෙයක්. ඒක නීතියෙන් එක එක්කෙනා හිතන හැටි වෙනස් කරන්න බැහැ. තමගේ ආගම නීතියෙන් වෙනස් කරන්න බෑ. ඒ නීතිය ඉතින් එහෙම ආරක්ෂාවක් ඕනේද? පෝෂණය කිරීමක් අවශ්‍යයි. ඒක ආරක්ෂාවක් ආනික දේශපාලනයේ ඉන්න පුළුවන්ද? බුදුන් වහන්සේගේ ධර්මයේ පෝෂණය කරන්න මොන කපටි රැළක්ද? නෑ. එහෙම කරන්න අමාරුයි. දැන් අපි මේ ඒක නිසා වෙලා තියෙන මේ සාකච්ඡාවේදී භාජනය වෙලා තියෙන ආගමික පෙරලිය. ඉතින් ඒ පෙරලිය වෙන්න යම් කිසි සාධකයක් මතු වෙන්න ඕනේ. ඒ සාධකය තමයි දැන් අපි මතු වෙලා තියෙන්නේ. අපි මතු කරලා තියෙන්නේ දැන් අවුරුදු 9ක් පමණ මේක මහජනයාට ඉදිරිපත් කරලා තියෙනවා. සත්‍යය. ඒ කියන්නේ නිවන් දකින්න ක්‍රමය. එතකොට නිවන් දකින්න ක්‍රමය පහගෙන නිවන් නොදකින්න දේවල් කියලා මුදල් රුපියල් ගත්ත කට්ටිය දැන් කලබල වෙලා නෑ. අත වශයෙන් මොකද ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටෙමින් පවතිනවා. පළතුරු පූජා මොනද ඒ මොන් දැක්ක එක මාධ්‍යයක් කියලා තියෙනවා චෛත්‍යයට 70ක් දෙනවා කියලා. අත වශයෙන් තමම දැක්ක මාධ්‍යවල තියෙනවා කෙනෙක් අහලා තියෙනවා මේ දෙයියන්ට පළතුරු පූජා කරන්නේ දෙයියන්ට විටමින් C එහෙ නැද්ද කියලා. ඔව්. දිවි ලෝකේ විටමින් C නැහැ. ඉතින් මේ දිවි ලෝකේ විටමින් C ගියත් තියෙනවා කියලා. ඉතින් එවැනි දේවල් මතවලට හාස්‍යජනක ලෙස මිනිසුන් දැන් භාජනය වෙලා තියෙන්නේ මෙන්න මේ ආගමික
පෙරලී නිසා. මේ ආගමේ පෙරලෙන්නේ පෙරලුවේ කරන්නේ මහජනතාව. එතකොට පෙරලෙන්නේ ආගමත් ඒ ආගම පිළිබඳව පෙනී සිටින පූජකවරු. එතකොට දැන් පූජකවරු ඔවුන් විසින්ම මේ දැන් මේ පෙරලන කරකිල්ල තවත් කරකව. තව ඒ කියන්නේ අර සීඅයිආච්චි වැඳගෙන අහන් හිටියට මුණුබුරු මිනිබිරියෝ මේ අද 21 වෙනි සියවසේ මුණුබුරු මිනිබිරියෝ එහෙම වැඳගෙන අහන් ඉනයි නේ ඔවුන් ප්‍රශ්න කරනවා. දැන් පන්සලකට ළමෙක් යවන්න බැරි තරමට දේවල් සිතේලා තියෙනවා. ළමා අපචාර මැදිස්ථාන ඔය පෙරලකදී දැක්කා ඊපෙදලා තිබුණේ මේ ළමා අපචාර කළා දිනවා මහාන කරන්න කියලා ළමෙක් ඉන්න කියලා. මහාන කරන්න කියලා ළමෙක් හිතන්නේ මේ මේ ළඟදී මේ රිමාන්ඩ් ගත වෙච්ච මේ භික්ෂුව තමයි ඔහු වෙන්නේ අන්තිමට රිමාන්ඩ් ගත වෙච්ච මිරිගම ප්‍රදේශයේ. ඔව් එවැනි දේවල් නිසා අපේ දෙමව්පියන්ට දැන් වෙලා තියෙන්නේ ළමෙක්ව පන්සලට යවන්න බැරි තත්ත්වයක්. ඒ වගේම ගැහැණු උදවියට පන්සලට යන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඉතින් දැන් පන්සල් වලට යන කට්ටියක් දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් එන්න මේ ඉන්න කට්ටිය ආගමික පෙරළියේදී සිදුවෙන දෙයක් දැන් අපිට පැහැදිලි වෙලා තියෙන්නේ. ඒ ආගමික පෙරළි ආගම වෙනුවෙන් පෙනී සිටින අයම ඒගොල්ලම පෙරලා ගන්නවා. යන්නේ දැන් අනිත් අය බලා ඉදී වෙන කට්ටියට පෙරලන්න ඕනේ නැහැ. ඒ කට්ටියම පෙරලා කරකිරලා යනවා. ඉතින් ඒක නවත්ත ගන්න ඒක ඒ කට්ටියගේ නීති නිෂ්පාදනය කරන මහානායකයා නීතියෙන් දඬුවම් කරලා තිනවා මේ වගේ මේ චීවරධාරීන්ට. නමුත් මහානායකයන්වරු මේ කියන අධිකරණ සංගණායකයන්වරු උන්නාන්සලා නිහඬ මොහින් පමණක් නෙවෙයි ඒගොල්ලොත් ඒ වැඩමයි කරන්නේ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ අර එකවල්ලේ පොල් කියන්නේ කොහොම එකවල්ලේ පොල් එක එක විදිහට පෙනී සිටින්න එක එක විදිහට මහජනයා ඉදිරියේ ව්‍යාජ විදිහට පෙනී සිටීමෙන් දන්නේ නැති නිවන් දකින්නේ දන්නේ නැති දෙයක් ප්‍රකාශ කරමින් මහජනයාව දැන් රැවටු කාලය අවසන් වෙගෙන යනවා. අතවශ්‍යම මේ වන විට අපිට ලැබී තියෙන ආරංචිය අනුව මේ අපේ මහානායකවරු සම්බන්ධව මේ ළමා අපචාර ලිංගික අපචාර චෝදනා විශාල ප්‍රමාණයක් බුද්ධ ශාසන අමාත්‍යාංශයට ලැබිලා තිනෝ. බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් එය රහස් පොලිසියට යොමු කරලා තිනෝ. මම දන්නේ නැහැ ඒක රහස් පොලිසිය අමස් පෙට්ටියේ පසුවෙනවද කියලා. මේ ඉතින් මේ මං හිතන්නේ වර මේ ගොඩක් වෙලා තියෙන බුද්ධාලම්බන ප්‍රීතිය නිසා මේ කිසියක් උන්ට පොදු සමාවක් හම්බෙලා. අත වශයෙන් දැන් ලංකාවේ බුද්ධ දර්ශනේ යම්පුන්නේ කොහොමත් ආගමේ යට වෙලා තිබුණේ. දැන් ආගමත් එන්න මෙන්න මෙවැනි දේවල් පාද්‍ය වලින් ප්‍රචාරය වීම නිසා දැන් බුද්ධ ආගමත් යට වෙලා යනවා. එතකොට මේ ආගමික පෙරළියේ ඒ ඉන්න කට්ටිය පෙරළිනව පමණක් නෙමෙයි ඒ සමගම ආගම අහෝසි වෙනවා. එතකොට ඒ ආගම කියන එක දැන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ බුද්ධ ආගම ඉදිරියට තියෙයි කියලා. වචන මම හිතන්නේ ඒක දර්ශනීය මතුවේ. සුබ ලඟුණක් මම හිතන්නේ ආගම විනාශ වෙලා. ඒ කියන්නේ ඔක්කොම ආගම ඕන් විසින් ගොඩනගාගත්ත ඒ ඒ ඒ අර ජීවන ක්‍රමය. ඔය ජීවන ක්‍රමය කඩාවැටීමත් සමග සැබෑ බුදුදහම මතුවේනවා. ඒ සත්‍ය මතුවුන නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ සත්‍ය මතුවෙන කාලෙට එවැනි දේවල් සිද්ධ වෙනවා. ඒතකොට සත්‍යයත් එක්ක සටන් කරන්න බෑ කියලා තියෙන්නේ. සත්‍ය මතුවෙනකොට ඉබේම අසත්‍ය නිකම්ම දියවලා යනවා. ඇත්තටම මේ දේශපාලඥයෝ ගත්තොත් අපි කියන්නේ මේ කපටින් රැලක් විදියට. ඉතින් ඇත්තටම ඔවුන් එක සහජීවණයෙන් මේ ඉන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලා. එහෙම තමයි මෙච්චර කල් හිටියේ. දැන් ආගමික පෙරළීම් පස්සේ ඔක්කොම කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන අවස්ථාවේ දැන් අවසාන. දැන් හුඟක් කට්ටිය දැක්කල ඉඳලා තියෙනවත් අන්තර්ජාලයේ. දැන් බුද්ධ ආගමේ කාලය අවසන් වීගෙන යනවා. අවුරුදු 2100ක් පැවතී ඉච්ච ප්‍රතිපල නැති නිවන් නොදකින සමාජයට විකල්ප විකෘත කරපු දර්ශනය විකෘත කරපු ඒ වගේම සමාජයෙන් සාරයෙන් උරාගෙන ජීවන ක්‍රමයක් සකසා ගත්ත කට්ටිය දැන් සම්පූර්ණයෙන් මහජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරන උදවලේ ප්‍රතික්ෂේප කරන දැන් අවස්ථාවල තමයි දැන් පැමිණලා තියෙන්නේ. දැන් අර අපි කියන්නේ ටර්නින් පොයින්ට් කියලා වැටුනේ. දැන් හැරෙන තැනින් දැන් අනිත් පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉදිරියට ඒ වැටෙන ප්‍රමාණය කියන්නේ වේගය එන්න අධික වෙනවා.
මෙච්චරකල් හෙමින් තිබිච්ච එක එක පාට මේක අධික වෙනවා. අධික වෙලා වහා පිරිසුන්ට බලාපොරොත්තු නොවූ විදිහට මහ ජනතාවට දකින්න වෙනවා මේ බුද්ධාගම නැතිවට යන හැටි. හැබැයි ඒකම බුද්ධ දර්ශනය මත වෙනවා. දැන් ඔය හාමුදුරු කෙනෙක් පොලිස් නිලධාරියෙක් ගෙලමිරි කළ මරණවා කීප එක ඉතාම වැදගත් සම්දිස්ථානයක්. ඒ කියන්නේ එවැනි දෙයක් මීට ඉස්සෙල්ලා මට මතකයි හාමුදුරු කෙනෙක් ඔහු අතඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගිය වෙලාවේ ඔහු අත් බෝම්බකින් ගහලා තියෙන්නේ. ඒ තරමට දරුණු එහෙම තත්ත්වයකට කියන්නේ දැන් අර ටිපින් පොයින්ට් ටර්නින් පොයින්ට් එකෙන් දැන් හැරිලා දැන් වැටෙන්න ඉතාමත් කිට්ටුයි. දැන් ඉදිරි තමයිට අවුරුද්ද ඇතුළත මාස 6 ඇතුළත මේ සම්පූර්ණයෙන්ම ඔක්කොම මම හිතන්නේ අත වශයෙන් දැන් මේ ආණ්ඩු තුල වුණත් මම දන්නේ මේ කවුරු පදවියක දිවුරුන් දුන්නද මොකක් හරි තනතුරක් ලැබුණද අර පළතුරු වට්ටි මේ මේ අටපිරි කරයි උස්සගෙන මේ මල්වතු අස්කිරි මේ හාමුදුරුවරු උබේ පාර්ශවයන් බැහැදකීමට යනවා. මම හිතන්නේ මේ අපි වගේ පෘථග්ජනය කියන එක නෙමෙයි මේකට හොඳටම ඇටෑක් කරලා හොඳටම දොස් කියලා තිබුණා මේ තව ප්‍රබල අතිවරයෙක් වන කිරම විමලජෝති හාමුදුරු. උන්වහන්සේ ඉතාමත් හොඳ වික්ත විදග්ධ පැනයක් උන්වහන්සේ මතු කරන්නේ. මන් දන්නේ ඇයි මේ වගේ තත්ත්වයක් නැති වෙන්නේ කියලා. මොන ඒක ඒ ඔක්කොම කට්ටිය මේකට ආගමට සම්බන්ධ ඔක්කොම කට්ටිය එහෙම නැති වෙනවා. ඒකට ආගම සමග කොක්කක් වාගේ එල්ලලා හිටපු අනිත් ඔක්කොම දේශපාලනඥ ඉන්නොත් ඒ සමගම නැති වෙනවා වැටෙනවා. ඒතකොට අලුත් එකක් බිහි වෙනවා. අලුත් බුද්ධ දර්ශනය ඇතින් සත්‍යය මත වෙනවා. ඒ වගේම දේශපාලනමය වශයෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් ඒ වෙනස් වීම මේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ අනිත් රටවල් රට දැන් මේ ළඟදී පාකිස්තානයේ තිරිච් මැතිවරණයෙන් වෙනම සම්පූර්ණයෙන් මේ දිස්සර හිටපු නැති කට්ටිය මතුවලා. ඒ වගේම ඉදිරියට ලංකාවෙත් ඒ සිද්ධිය වෙනවා. දැන් මේ කොයිතරම් ඉක්මනට සිද්ධ වෙයිද කියන එක දැන් අපිට පේනවා මේ මේ හාමුදුරුවන්ගේ හැසිරීමෙන්. මම හිතනවා මාරාවේශ වෙච්ච විදිහ ඒගොල්ලන්ගේ ජීවන ක්‍රමය මේ නැති වෙන එක ඒගොල්ලෝ නවත්ත ගන්න හදන ක්‍රමවලින් අන්තිමට වෙන්නේ ඒගොල්ලෝ තව තවත් පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම දැන් මට දැනගන්න ලැබිලා තියෙනවා එක හාමුදුරු කෙනෙක් තව හාමුදුරු කෙනෙක් කියන එක වැරදි කියලා. ඒ වගේම තව හාමුදුරු කෙනෙක් බණ කියනකොට තව කට්ටියක් ගිහිල්ලා කියලා ඒක නවත්තනවා. අන්න එවැනි තරම් පිරිහීමකට පත් වෙලා තියෙන්නේ. බුද්ධ දේශනාවේ කෙසේවත් සඳහන් වෙන්නේ නැහැ කෙනෙක් කොයිතරම් වැරදියට කිව්වත් ගිහිල්ලා කියන එක වලින් නවත්තන්නේ කියලා. ඔව් මම අතෝෂම මම හිතන්නේ දැන් මේ 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 වන විට මේ අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ගිහිව බණ කියනවා කියන එක. මම දැක්කා මේ මම හිතන්නේ ඔබවත් ඒ කුලකයට අයිති වෙනවා උන්වහන්සේ මේ දේශනා වදාරනවා මේ මේ කවුද මේ දොස්තරලා කවුද මේ ඉංජිනේරු නීතිඥවරු මේ වුණන මොනයිදද බණ කියන්න තියෙන්නේ. මොකද බණ කියන ලයිසන් එක තියෙන්නේ උන්වහන්සේලාට විතරයි. එතකොට උන්වහන්සේ කියනවා ඒගොල්ලෝ වෙලා බණ කියනවා නම් ඒගොල්ලෝ ලදරුෙක්ගෙත් ලදරු ගැට්ටේටපත් වෙනවා කියලා. මේ මේ වගේ මේ කතාවත් වශයෙන් ඒගොල්ලෝ බණ කියලා කාට ප්‍රතිඵල නැති නිසා හින්දා තමයි දැන් අනිත් පැයට බණ කියන්න වෙලා තියෙන්නේ. දැන් ගිහියන්ගේ ඉදිරියට හාමුදුරුන්ට අහන්න වෙනවා බණ. අත්ත වශයෙන් දැන් ගිහියෝ කියන ඒවා හාමුදුරුවෝ කොපි කරලා මම කියන ඒවා අහලා ටේප් අහලා පොත කියවලා ඒවා කියන අය දැන් ඉන්න හාමුදුරුවෝ. ඒ වගේම සමහර හාමුදුරුවෝ අපිට පණිවිඩවල තියෙනවා ඇවිල්ලා අපිට කියලා දෙන්න මේක. මේක අපිට කියලා දෙන්න කියලා. එහෙම අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා හාමුදුරුවෝ කියලා දෙන්න. මොකද ඒගොල්ලෝ කවදාවත් නිවන් දකින්නේ නැති නිසා. නමුත් ඒගොල්ලෝ එක එක්කෙනාව එවලා අපි කියන්නේ අපි සාකච්ඡා ඔක්කොම ටේප් කරගෙන ගිහිල්ලා ඒවා අහලා ඒ කියනවා කියලා මිනිස්සු රැස් කරගෙන ඉන්නවා. මොකද දැන් අමුතු දෙයක් නේ. ඒක ඇත්ත වශයෙන්ම වෛද්‍යචාරතුමනි මේ හයිජැක් කිරීමක්. ඔව්. ඒ කියන්නේ අපි කියන දේ උන්වහන්සේලා ඉතිහාසයක් පුරා අතීතයක් පුරා කරේ ගිරා පොතකේ වගේ කවුරු හරි කියපු දෙයක් කවුරු හරි ලියපු දෙයක් කටපාඩම් කරගෙන මේ මේ තමන්ගේ දායක දායිකාවන්ට දේශනා කරපු එක. ඒක බුද්ධිමේ විචාරයකින් තොර උන්වහන්සේලා කරේ. දැන් කරන්නේ මේ මේක හරි විදිහට දැකපු අයගේ
ගිහියන්ගේ කතා අරගෙන ඇවිල්ලා අර ඔක්කොම යට කරලා කියලා හැබැයි අන්තිමට ආයිතර කුණුරුපත්තිය දන් දෙනවා පින් දෙනවා දෙයියන්ට දිවි ලෝක ගැන කතා කරනවා එවැනි දේවල් තාමත් කියවෙනවා. ඉතින් දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඩිස්පරේට් කියලා කියන්නේ දැන් වෙන ක්‍රමයක් නැතුව කරන්න දෙයක් නැතුව අන්තිමට ඒක කරන්න වෙලා තියෙනවා. ඉතින් දැන් එහෙම තියේදි තමයි ඔය හාමුදුරු කියන්නේ දැන් දොස්තරලත් බඩ කියනවා නීතිඥවරු බඩ කියනවා. ඒ මොකද හාමුදුරු කියු බඩ වලින් කිසි ප්‍රතිඵලයක් නැති නිසා ඒක ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒ ප්‍රතිඵල ලැබෙන යම් කිසි දෙයක් ඒගොල්ලන්ට කියන්න පුළුවන් නම් පෙන්වන්න අපිට. එතකොට අපි නවත්තනවා. වැඩක් නැහැනේ. මොනවටද අපි කියලා. මොකද ඒගොල්ලෝ ඒ පිළිබඳව ඉන්නේ. නමුත් ඒක තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ කවදාවත් සිවුරක් දාගත්ත කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඉතින් ඒ සිවුර දාගත්ත කෙනෙක් නිවන් දකින්නේ නැත්නම් ඒගොල්ලන්ට නිවන් දකින්න හැටි කියන්නත් බැහැ. මොකද පොතේ ඔක්කොම විකෘත වෙලා තියෙන නිසා. ඉතින් සිවුර දාගෙන නිවන් දකින්නේ නැතුව අනිත්‍යයෙන් අහලා මෙච්චර කල් පොත් වලින් කියලා දැන් ඒකෙන් ප්‍රතිඵල නැතුව දැන් අපි කියන ඒවා අරගෙන ගිහිල්ලා කොපි කළා කියන්න පටන් අරගත්තාම දැන් ඊටත් අමාරු වෙනවා. මොකද අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙනවා. දැන් මහජනයා ප්‍රශ්නත් අහන්න පටන් ගන්න තියෙනවා හාඳුරුන්ගෙන්. ඇයි ඔබ නිවන් දකලා නැත්තේ? ඇයි මෙහෙම කියන්නේ? ඇයි මෙහෙම තියෙද්දි මෙහෙම කියන්නේ? ඇයි මේ දෙයියන්ට පින් දෙන්නේ? කොහේ ඉන්න දෙයියොද? පින්පව් කවුද තීරණය කරන්නේ විශ්වයේ? පින්පව් මේ මනසෙන් කරන වැඩක් නේද? මනස කියන්නේ මායාවක් නේද? අනිත් වගේ ප්‍රශ්න දැන් ඒගොල්ලන්ගෙන් අහන්න පටන් ගන්න තියෙනවා. ඉතින් දැන් වැඩි කල් යන හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට උත්තර නැති වෙනවා. ඒ උත්තර නැති වුනහම අන්තිමට ඒගොල්ලෝ අඳුම් කුඳුම් වෙනවා කියාගන්න. නෑ ඔවුන්ට ඔවුන්ට වෙන විකල්පයක් නැති වෙනවා. ඔවුන්ට ඇත්ත වශයෙන්ම සත්‍ය මේක සත්‍ය හදාහදාලා මේක සත්‍ය දේ තමයි ඔවුන්ට කියන්න වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඇත්ත වශයෙන් නොයිකුතාමුරුල් මාර්ගඵල ලැබලා අරකයි මේකයි කියලා දැන් කියන්න පටන් ගන්නවා. එක හම්දු කෙනෙක් කියනවා මං බුදුහාඳුරල් කාලේ ඉන්දියාවේ ඉපදලා හිටියා. මේ ළඟදී මං ගල් ගුහාකට ගියලා ඉන්දියාවේ මට මතක් වුණා ඒක. නා අන්නේ වැනි දේවල් මේ සුරංගනා කතා කියලා තව තවත් මිනිසුන් රවටන්න. හැබැයි දැන් ඒ රවටන කාලේ දැන් අවසන් වෙගෙන යන්නේ. ඒකයි මිනිස්සු දැන් පන්සල් යන්නේ නැත්තේ. අත වශයෙන් පන්සල් ගියොත් නිවන් දකින්නේ නැහැ. පන්සල් ගිහිලා කවුරුත් නිවන් දකින්නේ නැහැ අවුරුදු 2100කට. තමාතුලින් මතුවෙන gedare indagena කරන්න පුළුවන් වැඩක් මේක. පන්සල්ට ගිහිලා බුදුන් වැඳලා මල් පූජා කරලා කවදාකවත් නිවන් දකින්නේ නැහැ. එහෙම නිවන් දකලා නැහැ කවුරුත්. බුදුහාඳුරු අත වශයෙන් කියනවා පහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රෝග චත්‍යානි මෛත්‍යා මනුෂ්‍යා බය චත්‍තිතා කියලා. ඒ කියන්නේ මිනිස්සු බය වුණාම කියලා මේක එක දේවල් වලට වැඳලා පුදලා බලාපොරොත්තු වෙනවා මෙන්න මේක තමාගේ තියෙන කරදර වලින් ගොඩ වෙයි කියලා. අත්ත වශයෙන් මේ ජීවිතේ ඉතුරු ටික සතුටින් මරණයට බී නැතුව ඔක්කොම දැනගෙන ජීවත් වෙන්න ඕන නම් මේ නිවන් සුවය අත්විඳින්න ඕන නම් නිවන් දකින්න අවශ්‍ය නම් හැමෝටම කරගන්න පුළුවන් දෙයක් කිසිම අධ්‍යාපනයක් අවශ්‍ය නැති තැනක් මේක. බුද්ධිමත් වෙන්න පුළුවන් විශ්වයේ තියෙන ඔක්කොම ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක් දැන් පතු වෙලා තියෙනවා. ඒ ක්‍රමය අපි ආරාධනය කරනවා මහජනතාවත් ඇවිල්ලා මේක දැනගන්න. හාමුදුරුවන්ගෙන් කවදාකවත් ඒ ක්‍රමය හම්බෙන්නේ නැහැ. දැන් එක එක්කෙනා එක එක හාමුදුරුවෝ අනිත් හාමුදුරුවන්ට බැන බැන අනිත් හාමුදුරුවෝ කියන දේවල් වැරදි කිය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරගෙන සම්පූර්ණයෙන්ම මේක දැන් ලොකු අච්චාරුවක් වෙලා තියෙනවා. අන්නේ අච්චාරුව දැන් එහෙම සම්පූර්ණයෙන්ම පොළොව යටට භූමදාන වෙනවා. දානය වෙනවා ඉදිරියේදී. අද වශයෙන්ම මෙහිදී විශේෂ සඳහනක් කළ යුතු වෙනවා. ප්‍රේක්ෂක හිතවතුන් හිතවදීනේ වෛද්‍ය ගාමිණී ග්‍රාමිණී අභය මැතිතුමා විසින් රචනා කරපු බුද්ධාගම බුද්ධ දර්ශනය නොවේ කියලා නොවේ කියන එම මේ ග්‍රන්ථයේ ප්‍රකාශකය වුණේ නෙළුම්යාය ප්‍රකාශන සමාගමට අද උදෑසන එක්තරා අතිවරයෙක් උන්වහන්සේගේ නම කියලා තියෙන්නේ ගිගුම් මඩුවේ විමල ජෝති වගේ නමක් උන්වහන්සේ මේ අභියෝග කරලා තිනවා මේ ඔය ගාමිණී අබේ කියන පුද්ගලයාත් එක්ක මම විවෘත අභියෝගයකට විවෘත විවාදයකට සූදානම් කියලා. ඉතින් මේ අවශ්‍ය කටයුතු සම්පාදනය ගන්න මේ ආපුවාම අපි මේ කරමු කියලා. කොහොමද එක කොන්දේසිය කොහොමද අපි කොහොමද ලෑස්ති ඕනම කෙනෙකුට අපි ආරාධනය කළා දැන් අවුරුදු ගාණක් වෙනවා. ඕනම කෙනෙකුට මාධ්‍ය තුලට ඇවිල්ලා මාධ්‍ය හරහා විවාදයකට සංවාදයකට එන්න කැමති. හැබැයි
දැන් මේ ආගමික පෙරලියෙන් වැටිගෙන වැටිගෙන යන පෙරලියෙන් තවත් සම්දිස්ථානයක් වෙන්න පුළුවන් ඒක. කියන්නේ පෙරලිය සම්පූර්ණයෙන්ම කැරකිලා භූමදානය වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි ඒකට ආරාධනය කරනවා උන්වහන්සේට ඇවිල්ලා අපි ඉදිරියේ නිවන් දකින්න හැටි ප්‍රකාශ කරමු. නිවන් දකලා නිවන් දකින්න ප්‍රඥාසෙන් පෙරණේව අපි කතා කරමු. උන්වහන්සේ පමණක් නෙමෙයි ලංකාව පුරා ලෝකය පුරා ඉන්න ඕනෑම මේ බෞද්ධ යතිවරයෙක්ට පුළුවන් අපි වැරදි නම් අපි නිවැරදි කරන්න. හැබැයි ඒක කොන්දේසියකට යටත්ව ඒ තමයි ගෝත්‍රික ආකාරයට එක් කරන්න සූදානම් වෙන්න එපා. පරුෂ වචන වලින් බැනලා එක් කරන්න සූදානම් වෙන්න එපා. අපි කියන දේ වැරදි නම් අපිව හරි ගස්සන්න, එහෙම නැත්නම් අපෙන් ඉගෙන ගන්න. අන්න ඒක අපි බොහොම ශිෂ්ට සම්පන්න ආකාරයට අපි ජීවත් වෙන ශිෂ්ට සම්පන්න ලෝකයක. ඒක නිසා අපි ඒක ශිෂ්ට සම්පන්න ආකාරයට මේ විසඳාගමු, බේරාගමු කියන අවසාන සිතුවිල්ල සමග අදත් අප ඔබෙන් වෙන්වී යනවා. නැවතත් මෙවන් වූ ධර්ම සාකච්ඡාවකින් ඔබ හමුවන තෙක් ඔබට සුබ දිනයක් මෙන්ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ සාකච්ඡාවෙන් ඇත්ත වශයෙන් අපිට මේ දැනට සිදුවෙන ආගම් පෙරලිය ගැන සාකච්ඡා වෙන්න සිදු වුණේ හිම පෙරලියක් සිදුවෙන නිසායි. නැත්තම් මේ මෙවැනි සාකච්ඡා වලින් අපි බලාපොරොත්තු වුණේ බුද්ධ දර්ශනය මොකද්ද කියලා පහදා දීමටයි. නමුත් ඒ අතර මේ සිදුවෙන සමාජීක, දේශපාලනික, ආගමික පරිවර්තනයේ ඉතා වැදගත් සිද්ධියක් නිසා ඒකට අද මේ පැය භාගයක පමණ කාලය අපිට වියදම් කරන්න සිදු වුණා. වැය කරන්න සිද්ධ වුණා. අත වශයෙන්ම අපි ඉතාමත්ම කැමති විවාදාභිමුඛව ශිෂ්ට සම්පන්න ආකාරයෙන් මෙම ගැටලුව निराකරණය කර ගැනීමට. නැවතත් ඔබ හමුවන තෙක් ඔබට සුවදායි රාත්‍රියක්, ඔබ සුවදායි දවසක්. අයිබෝවන්.